ಶ್ರೀಲಂಕೆಯ ಜ್ಯೇಷ್ಠ ಪ್ರವಾಸಿಯನ್ ವಿನ್ವೆನ್ ಪಿದಿನ ಗೌರವಾನ್ವಿತ ರಿಯಾಲಿಟಿ ಉತ್ತಮಾಚಾರ ಡೈಲಾಗ್ ಪ್ರಶಾಂತ ಸಾಧರಣ 60+ ಸೀಸನ್ 4 ಅವಸಾನ್ ವಿಶಿಷ್ಟೈನ್ 25 ದಿನಾಗಿ ವಟಯ ಪಿಲಿಗಾನ ಸೂದಾನಮ್ಮ ಪೇ ಆದರಣೀಯ ಗೌರವಣೀಯ ವಿನಿಶ ಮಂಡಳಿಯ ವಿಶಾರದ ಎಡ್ವರ್ಡ್ ಜಾಯಕೊಡಿ ಮಹಾತ್ಮ ವಿಶಾರದ ಸೆವ್ವಂದಿ ರಣತುಂಗ ಮಹಾತ್ಮಿಯ ಸಂಗೀತ ಅಧ್ಯಕ್ಷಕ ನಳಿನ್ ಪೆರೇರಾ ಮಹಾತ್ಮ ಒಮ್ಮ ಆದರೇನ್ ಗೌರವೇನ್ ಪಿಲಿಗಾನ್ವಾ ಎವಗೇಮ ತಮೈ ಅಪೇ ಅಸನೀ ಸಂಗೀತ ಕಂಡಾಯಮ ಅಪಿ ಆದರೇನ್ ಗೌರವೇನ್ ಪಿಲಿಗಾನ್ವಾ ಅದ ದವಸೇ ಮುಲಿಮ್ ಅಪಿ ವೇದಿಕಾವಟ ಆರಾಧನಾ ಕರನ್ನೇ ಆದರಣೀಯ ತಾತ ಕಿನೆಕುಟ ಮೇ ಶಿಯಾರ್ ಎ ಜಬಾತ್ ಮಹಾತ್ಮ ගානාවක් කරා ලස්සනම ගීතයක් අපි හැමෝගෙම කනේ තියෙන ගීතයක්
මයිතන තාත්තට ඉතින් ගායනාව සම්බන්ධ ලොකු අධ්‍යක්ෂින් රසක් තියෙන තාත්ත කෙනෙක්. හරිම ආඩම්බරයි තාත්තා. හොඳ අවස්ථාවක් තාත්ත මේ ජීවිතය උදා කරගන්නේ හැම මොහොතක්ම තාත්ත සතුටින් අරගන්න බව පේනවා. තාත්තට උණුසුම් සුබපැතුම් මගේ. ඉතින් තාත්තගේ ගායනය අපි අර පාටි මූඩ් එකකට ගෙනිච්ච වගේ දැනුණා මට. නලිනයි මේ ගීතයක් තියෙන්නේ ෆිල්ම් එකේ සාදයක ගායනා කරන ගීතයක් නේ. මාතරාච්චි චිත්‍රපටේ. ඔව්. මාතරාච්චි චිත්‍රපටය දැන් සතිෂ්චන්ද්‍ර රේදිසිංහ මහත්තයාගේ පළවෙනි චිත්‍රපටය. අධ්‍යක්ෂණය. එතකොට ඒකෙදි තමයි අලුත් සංගීතඥයෙක් චිත්‍රපට සංගීත ලෝකයට තිළිණ කරන්නේ වික්ටර් රත්නායක මහත්තයා. ඉතින් එහෙම අපූර්ව පෙරලියක් කරපු චිත්‍රපටයක ගීතයක් තමයි දැන් ඔබ මෙතන පෙරලියක් කරේ. සුබපතන ඔබතුමාට. හොඳයි ස්තුතිවන්ත වෙනවා ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට. තාත්තා ගොඩක් ස්තුති. එමනම් අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න මේ ඩයලොග් ප්‍රශංසා දරන 60 plus season 4. Freddy Majagra can be කරන ලංකාවේ සුශාලත මජයමල්ල. ඩයලොග් මෙගා වාසනා. Freddy Majagra can be කරන ලංකාවේ සුශාලත මජයමල්ල. ඩයලොග් මෙගා වාසනා. මට අනන්න සමුදුරු ගොඩ ගලන්න සුසුම් එන්න මට එලන්න සක් වල ගල සසලවන්න කඳුළු දෙන්න මට අනන්න සමුදුරු ගොඩ ගලන්න සුසුම් එන්න මට එලන්න සක් වල ගල සසනවල් උපන්න අයවන්ත එරුව කෝමට නලි මහත්තය සියලු දේ නිවාරණයි. තාතා ගීතේ ගායනා කරන අතරවාරේ ගොඩක් සංවේදී වුණා. එටුණාත්ය. දැන් ප්‍රාණවත්. දැන් ප්‍රාණවත්. හිතත් ප්‍රාණවත්, ගතත් ප්‍රාණවත්. ගතත් ප්‍රාණවත්. අපි මිනිස්සුන් තාත්තා ගායනා කරන අපි කවුරුත් සංවේදී. මම හිතනවා තාත්තට ඒ දේ දැනුණා. අපිත් ඒක ලබා ගත්ත තාත්තගේ දුක අනිවාර්ය. මේක දුකක් නෑ මෙතන යට. මේ තාත්තට වරමක් ලැබිලා තියෙනවා. කිසිම මොහොතක කිසි දෙයක් ඍණාත්මකව හිතන්න එපා ධනාත්මක හිතන්න මේ තාත්තගේ
අලුත් මාතා පෙරලෙන අවදී ඉන්නේ නැද්ද සයිඩ්වෙට් ආ ඉතින් ඒක තාත්තා සතුටින් බාර ගන්න තාත්තා ලස්සනට ගායනා කරන්න එච්චරයි හොඳයි යමනම් ඔව් හොඳ ආරම්භයක් හොඳයි හොඳයි අපි සිළු දනාම හොඳ අත්පුලසන්නා දැක්ලා බදිමු අපේ ආදරණීය තාත්තා ගාමිණී ජීවරත්න මහත්මයා මට අඳන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් වෙන්න මට එරන්න සක් වල ගල සසලවන්න කඳුළු දෙන්න මට අඳන්න සත් සමුදුරු ගොඩ ගලන්න වෙන්න මට එරන්න සක් වල ගල සසලවන්න එරුව කෝ මට කියන්න මගේ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න කඳුළු දෙන්න මට අඳන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට එලන්න සක් වල ගල සසලවන්න තන සොයා යන්න මාමිය යන්න පව පවසා ඇය එවන්න මා බලන්න කඳුළු දෙන්න මට අඳන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට එරන්න සක් වල ගල සසලවන්න කඳුළු දෙන්න මට අඳන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට එලන්න සක් වල ගල සසලවන්න කොල්ලෙක්නේ මොකද කියන්නේ වඩා ගන්න වරත් නෑ 45ක් විතර වගේ තියෙන්නේ අවුල නෑ එහෙම තමයි මේක වායි ගෙදරනේ මොකට දඬන්නේ අර පුත්තුනේ ඉන්නේ ඉස්සරහා එල කොල්ලෙක්ක මම විවාහය දවසෙත් අපේ සඳගණ පහන තමයි අස්සන් කරේ සුනිල් ගෙදිරිසිංහ මහත්තයා ඒක තමයි අතීතයට ගිහිල්ලා එඩ්වර්ඩ් සර් ලොකු කතන්දරයක් හිත ඇතුලේ තෙරපෙන්නේ නැති. ඔව් එඩ්වර්ඩ් මහත්තයා දන්නවා. ඒ කියන්නේ අපේ අපේ කැලණියලාගේ ආඩම්බරයක් සුනිල් ගෙදිරිසිංහ මහත්තයා. සක්වල ගල සසල වෙන්න ගයන්න පුළුවන් කෙනෙක් තමයි ගාමිණී. ඉතින් ඇත්තටම ආඩම්බරයක්. මොකද ගාමිණීව අපි ඉස්සර ඉඳන් දන්නවා. හොඳ ගමනක් යන්න ආපු කෙනෙක්. ඉතින් යම් යම් බාධක මතුවෙනෝනේ ඕනේ ගමනක ඕනේ කෙනෙකුට බාධක මතුවෙනෝනේ. පස්සේ ඒව හරියනවා. අයේ බාධක ගල් මුල් ඉවත් වෙනවා. දැන් ඉවත් වෙලා තියෙන. දැන් යන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් ගඟවාගේ යනවා. යන්න තමයි තියෙන්නේ. මේක ඉතින් අපට අපට දෙන්න ජනතාවට දෙන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ.
සුබ පතනවා මම සතුටේ ඒව නිතරම හිතේ තියෙනවා මතක් වෙනවා ඉතින් ඒ සතුටින් තාම ජීවත් වෙනවා ඇත්තටම හැංගීම් දනවන කටහඬක් ඉතින් ඒක ලේසියෙන් කෙනෙක්ට පිහිටන්නේ ඒ ගායනේ අපේ ඇස්වලට කඳුලක් වුණනවා නම් ඒ කියන්නේ ඒක කොච්චරනම් හදවතට කාවෙදෙන්නේ නැද්ද ඔය හඬ ඉතින් හැමදාමත් වගේ අදත් කියන්න තියෙන්නේ තාත්තට ඒ වෙනුවෙන් කැප වෙන්න දෙයියෝ දීලා තියන දෙයක් තාත්තා ඒ නිසා ඒ වෙනුවෙන් කැප වෙන්න බොහොම ස්තුතියි කොරම තාත්තා ඔව් අපි අඬනවා කියන්නේ අපි සැහැල් වෙනවා කියන එකයි තාත්තා මං හිතනවා තාත්තා හොඳට ඇඬුවට පස්සේදී සැහැල්ලු ලැබෙන්න ඇති ඒක පිට කරන්න ඕනේ කඳුළු දෙන්න ඕනේ තාත්තරන්ගේ ඇත්ති වෙන්න කඳුළු තියෙනවා තාත්තේ මං හිතනවා තාත්තර මේ දෙරණ 60 plus වේදිකාව ලොකු තෝතැන්නක් තාත්තගේ ජීවිතේ අලුත්ම අලුත් පිටුවක් පෙරලා ගන්න මං හිතනවා එඩ්වර්ඩ් සර් කිව්වාගේ මේ හැමෝගෙම ආශිර්වාදය තාත්තට තියෙනවා ඒ වගේම රටේ ජනතාවගෙත් තියෙනවා යතුරු තියෙන්නේ තාත්තගේ අතේ ජය වේවා ජය හොඳයි ස්තුති ස්තුති වන්දනා ගෞරවණීය විශ්ව මණ්ඩලයට තාත්තා ගොඩක් ස්තුතියි අපි මිලකටත් වේදිකාවට ආරාධනා කරන්නේ ආදරණීය තාත්තා කෙනෙකුට මේ කීර්ති ඉඳුරු ආරච්චි මහත්මයා ආදරමල් පවනේ
යන්න මේ ගමනේ කොහෙද යන්නේ කවුද දන්නේ දුලිකා 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 Bimmal Bimmal Vinachatu Kanduleli Bimmal Bimmal Vinachatu Kanduleli Mundatu Dear Lali Kandu Mundatu Mugati Negotu Shabby Podi Podi excuse a car. Vishwa Apio Hatim Pasitina Aturuaba, the Andrugata, maybe Shiman the letter. Where do you name Matta then? Up it make a magite, you know, near in the letter. Yet, take a car. They were yet in a party, Mulatavilla, they were very Kadagata. Some amazing in the light Lamburu, a Kiva tapi Satyava di Kila. What I go on even Shimanle. Oh, monkey are a watch and a poda came here not up here, Ganangan, eh? Could they throw Tikari to Matibunan? Oh, any Sakar Navaradunata, the Hasahari. Hari, oh, take away Gitter, truck up your Dalakar company. That's a very prospect. Oh, that I think Hunting Gita Gayana Kara film make a bellow of a game at the mine, the film make a අපි ගීතය ඇහුවා වගේම දෙයක් මට දැනුණා ගීතය තුල ජීවත් වෙමින් තාත්තා ගීතේ රසවත්ව ගායනා කරා මට දැනුනේ ඒ විදිහට බොහොම ස්තුතියි ඉතින් අපිව සනසමින් ඒ හරහා ප්‍රේක්ෂාගාරයේද සනසමින් කොහෙද යන්නේ කවුද දන්නේ කිව්වට අපි දන්නවා ඔබතුමා යන තැන බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඉතින් තාත්තා ඇත්තටම තාත්තර කිව්වා වගේ කොහෙද යන්නේ කියන එක මුතුන් හිතන්න දෙයක් නැහැ අපි තුන් දෙනා දන්නවා ඔබ කොහෙද යන්නේ කියලා ඉතින් තාත්තා ලස්සන ගායනාවක් කරා අන්තික තාත්තා හරි ප්‍රසන්නයි වේදිකාවට ආපුවම හැමතිස්සෙම සිනා මුසුමුණින් අද කට්ටකේම නීට් එකටම ගහලා තියනවා මේ කට්ටකේම ලස්සනට නීට් එකටම ගහලා තියෙනවා තාත්තා තාත්තගේ දැන් ඔය මේ මේ එක එක පාටක් මැච් කරගෙන ඉන්නවා නේද එක එක ඔව් ඒක තමයි මම කියන්න ගියේ ඒකත් ඒකත් නිකන් එක 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 ඇවිල්ලා මේකේ නිකන් එක මොඩල් එකක් වගේ මොඩල් එකක් අනන්ත තාත්තලා තාත්තලා ඔක්කොම මේ පැත්තේ වවන්න ගනී දැන් සනේ අතර මගේ පාරම්පරික වරු මමයි මමයි කර බොහොම මේ ඉතින් අනුගත වෙන්න වෙනවා ඒ පාරම්පරික උරුමයන් රැක ගැනීම පසු පරම්පරාවේ යුතුයකම ඒකේ ඒකේ ඒක ඒක කැපිලා පේන ලක්ෂණයක් ඉතින් ඒක වරදක් නෑ තාත්තා ඒක දැත් අපි මේම කතා කරන්නේ නෑ නේද ඒක තාත්තව අමතක නොවන්නේ අනුතනෙද්ද තමයි වැරදිද මං අහන්න ආ තාත්තා ඔබට ජය හොඳයි ස්තුතිවන්තනා ගෞරවණීය වචනයක් කියන්න ඕනේ මං අසනිකී වාදනක මණ්ඩලයටත් ඉතාම ස්තුතිවන්ත වෙනවා මොකද අපිට මේ ඒ හැඟීම් එක්ක හොඳයි අපි හොඳ අත්පොළ සම්මානයක් ලබා දෙමු අපි හරියට වටිනවා අසනී සංගීත කණ්ඩායමට තාත්තෝ මින්ද ඔන්නින්ද එමනම් අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න මේ ඩයලොග් ප්‍රශංසා දරන 60 plus season 4 Freddy Mujagra can be කරන ලංකාවේ සුශාලතම ඩයිමල්ල ඩයලොග් මෙගා වාසනා Freddy Mujagra can be karna lanka me sushalatam diamond dialogue mega vasana பாட்டின் ஆதரே பெந்து சன்சாரே வந்து
ಗಗನವೇ ಪ್ರೇಮಯೇ ನಂದು ಸಂಧ್ಯವೇ ನಿಮ್ಮಲಲ್ಲೇ ಮಾಯವೇ ದೇಶದಲ್ವೇ ಕೌರುಂದು ಏನು ಬೀದು ಹೇಮಗೇನೇನುಂಡೆ ಪಾಠ ಪಾಟಿನಾದರೆ ಬೆಂದು ಸಂಸಾರೇ ವಂದನವೇ ಪ್ರೇಮಯೇ ನಂದು ಸಂಧ್ಯವೇ ನಿಮ್ಮಲಲ್ಲೇ ಮಾಯವೇ ದೇಶದಲ್ವೇ ಕೌರುಂದೋ ಏನು ಬೀದು ಹೇಮಗೇನೆ පෙරසේම තමයි තාත්තත් එක්ක ගීතය එහා කොනේ මුමුණ මුමුණ හිටියා ප්‍රේමය ලන්දු පොඩ්ඩක් එහෙම මෙහෙන් ගියා වගේ ලයින් එකක් මට පෙන්නුම් කරා නේද මහත්තයා අපූරු ගීතයක් තෝරාගෙන තියෙන්නේ මෙතන ඉන්නකොට ඉතින් හරි ආඩම්බරෙන් ඉන්නවා මෙයා 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 අපි සභාපතිතුමිය අපේ ලොකු තාත්තගේ සිංදුව මගේ ලොකු තාත්තා මගේ ෂර්නේ මගේ ලොකු තාත්තනේ වුණා අපි නංගේ ප්‍රශ්නෙට ඉඩකඩ වෙන් කරගමුද ඔයාලා දෙන්න එක පිර ගන්නවද අපි ඒක දැන් මේ වැඩසටහනක් නේ නේ තියනවා අපි 60 plus කියලා එකක් කරනවා ඇත්තටම මේ විශ්වවිද්‍යාලයේ කුලපති තමයි මේක ගායනය කරන්නේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් තමයි ලියන්නේ ප්‍රනීත් අබේසුන්දර මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර
එතකොට සංගීත ලෝකයේ ඉන්න දෙවැන්තයෙක්ම තමයි තනුව නිර්මාණය කරන්නේ ස්ටැන්ලි පීරිස් මට මේ පිච් එක පොඩ්ඩක් දෙන්න විශ්ව දැන් මම ඒ කියාගෙන ආපු කතාවේ දැන් අපේ දේශීය සංගීතයේ තියෙනවා ಭಾರತೀಯ ಸಂಗೀತೆ ತಿನ್ನ ಮೇಕೆ ರಾಗಯಕ್ ಭೈರವ ಕೇಳ ಏ ಅಂಡ ತಿನ್ನ ಮೇಕೆ ಅರಬಿಕ್ ಮ್ಯೂಸಿಕ್ ಏಗುತ್ ಅಹೆನೋ ಮೆ ಏ ಹಂಡೆ ದೆನ್ ಅಪೇ ಗೆಮಿ ಸಂಗೀತ ಆರಡ ತಿನ್ನ ಮೊಹು ಹರ ವೆನ ದನ್ ಗನ್ನೋ ಸಂತ ಜಾತಿಗೆ ದಿನ ಇತ್ತು ಕೂಡ ಭೈರವ ರಾಗೆ ಅಪೇ ಭಾರತೀಯ ಸಂಗೀತೆ ಒಯ ಹಂಡಮ ದಿನ ಮಂಗ ಅರಬಿಕ್ ಮ್ಯೂಸಿಕ್ ಇದು ಮೆನ್ನ ಮೇ ನಿರ್ಮಾಣವಲ ತಿನ ಅಗೆ ಅಪಿ ಅತ್ತರಮ ಪಸಸನ್ನು ಅವು ಇತಿಂಗ ಒಬತುಮ ತೋರಗತ್ತೆ ಏವಾಗೆ ಭಯಾನಕ ದೇವಂತ ರಸವತ್ ನಿರ್ಮಾಣ್ಯಕ್ ಮೇವಟ ಅತಗಹನ್ನತ್ ಅತಿಯಾಗ ಶಕ್ತಿಯಾಗ ಗನ್ನೋನೆ ಯೋಬತುಮಾಗೆ ಗಾಯನ ಶಕ್ತಿ ತಿಯೆನೋ ಒಬತುಮಾಗೆ ಗಾಯನ ಶಕ್ತಿ ಅಪಿ ಅಗೇ ಕರ್ನೋ ತವ ಇತಿನ್ ಮೇ ಗೀತೆಟ ತವ ಬಹಿನ್ನೋನೆ ತವ ಬಹಿನ್ನೋನೆ ಮೇಕ ಮತು ಪಿಟಿನ್ ಸರಳ ಗೀತೆಯಕ್ ವಾಗೆ ಪೆನುನಟ ಹರಸ್ಕಡಕ್ ಕಪಪುವಾಮ ಒಬತುಮಾ ಚಿತ್ರಕರ ನಿಸಾ ದನ್ನೋನೆ ಹರಸ್ಕಡಕ್ ಕಪಪುವಾಮ ಏಕೇಕ ವರ್ಣ ತಿಯೆನ್ನೆ ಮೇಕ අපි හොයමු එහෙම හොයාගෙන එහෙම ඊට යන් සුව ප්‍රාර්ථනා කරන ඔබතුමාට මේ ගීතය මගේ මතකයේ හරිනම් 90 දශකයේ වගේ මගේ ලොකු තාත්තා ගායනා කරපු ගීතයක් ගොඩාක් ජනප්‍රිය වුණ ගීතයක් විශේෂයෙන් මගේ ප්‍රියතම ගීතයක් ලොකු තාත්තගේ ගීත අතරින් ඉතින් තාත්තට හැකි අයුරින් ගායනා කරා රෙඩ්වඩ් මාමා කිව්වා වගේ මේක ටිකක් ಭಯಾನಕ ಗೀತೆಯ ತಿಂ ತಾತರ ಹಾಕಿ ಪಮ್ಮನಿ ಗಾಯನ ಕರ ಅಪಿ ಬಲಮು ಶುಭ ಪತನೋ ಮಮಿತನ ಮೇ ಈ ಶಾಸ್ತ್ರೀಯ ಪ್ರತಿ ಕಾರಣು ಕಾರಣ ಮೀ ದೆಪಲಮ ಕ್ಯೂವ ಮಟ ದನಿಚ್ಚ ದೇ ತಮೈ ತಾತಗೆ ಹಂಡ ಹರಿ ಗೆಂಬುರು ಹಂಡಕ್ ತೇನ ಅಪೂರ್ವ ವಾಯ್ಸ್ ಎಕಕ್ ತಾತರ ತಿಯೆನ್ನಿ ಇತಿ ಮಮಿತನ ತಾತ ಮೇ ವೆನಕೊಟತ್ ಈ ಅವಸ್ಥಾ ಉದಾಕರಗನ ತಿಯೆನ ಮ ಸುಪ್ರಾರ್ಥನಾ ಕರನೋ ತಾತರ මේ තරගය තුළ ඉන්න ලැබේවා කියලා අපි උත්සාහ කරමු මොකද්ද වෙන්නේ කියලා බලමු. හොඳයි අය ස්තුතිවන්ත වෙනවා ගෞරවණීය විනිශ්චය මණ්ඩලයට. තාත්තා ගොඩක් ස්තුති. වැඩිම ජයග්‍රහකයන් බී කරන ලංකාවේ සුශාලතම ඩයිමන්ඩ් ඩයලොග් මෙගා වාසනා. වැඩිම ජයග්‍රහකයන් බී කරන ලංකාවේ සුශාලතම ඩයිමන්ඩ් ඩයලොග් මෙගා වාසනා. मल के कुली कोमली मनाली मल गुमुवे तनिवेला मल के कुली कोमली मनाली मल गुमुवे तनिवेला अद कुसुमकवी पिपी गिया दो अद कुसुमकवी पिपी गिया दो कुसुम वने कलबले मल के कोली कोमली मनाली मल गुमुवे तनिवेला यौवनवे रनवन केलुम बंद दिल सुने
ගාමිණී ෆොන්සේකා මහත්තයානේ ඉන්න මේ චිත්‍රපටේ. එතකොට මට මතකද ඇඟකුත් තියෙනවනේ. ස්වර්ණා කහවිට මහත්මියත් මේ චිත්‍රපටේ ඉන්නවා. සිරිල් මල්ලි. සිරිල් මල්ලි. ස්වර්ණා කහවිට. ඔව් ස්වර්ණා කහවිට මහත්මිය. මේක හැබැයි තනිකර ප්‍රේමණීය ජවනිකාවක් තියෙනවා. අනිවාර්යෙන්ම. ජානක මහත්තයා දැන් මේ ගීතෙත් තියෙනවනේ විශේෂයක්. ඔව් විශේෂයක් නේද? දැන් ඒ කියන්නේ දැන් මේ දැන් ඔය හින්දි ගීතය සිංහල ಭಾರತೀಯ හින්දි ගීතයක් නෙමෙයි. ඒක මෙහෙ අලුතෙන් නිර්මාණය වුණු රවිලාල් විමල් ධර්ම කියන අපේ ප්‍රවීණ මාධ්‍යවේදියා හින්දි භාෂාව පිළිබඳ නිපුණයා ඔහු තමයි මේ රචනා කරන්නේ මේ හින්දි ගීතය රොක්සාමි මාස්ටර්ගේ තනුවට මේ මල් කැකුලි ඒකත් මේ හින්දි අනුකරණ ගීතයක් නෙමේ ෂා ස්වනිර්මාණයක් විශ්ව ඔව් මට තෑග්ගක් හම්බුණා තෑග්ග මම මේකයි මෙයා වත්තරිය ආ කියන්නේ මට ලැබෙන්න තිය තෑග්ගක් තෑග්ගක් හම්බුණා දැන් විශ්වයට තෑග්ගක් හම්බුණා මොකද කරන්නේ මෙහෙම ඒක තෑග්ගේ ස්වරූපය අනුව තමයි තීරණය කරන්නේ ඒකට මොකද්ද කරන්න කියන එක මං දැන් ඒ තෑග්ග ඔව් තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ඔව් අපේ ප්‍රේක්ෂකීන්ට දෙන්න ලෑස්ති මං ආ කවන්නේ කද්ද කියලා තාම ඔන්න බලන්න එන Oh my goodness. Cinema sakiti gamani phonse ka metu ba. Wow. Oh. Vitatta ke wedada me? Ya tata pana pola tiyenne pana mahatme. Wow. Tata kolo mahatme. Amara Sri Kalansuri. Yala Norath metu ba. Robin Prandu metu. Indrani mahajani akka. Chain warning. पंडित अमरदेव शाहरुख खान विश्व आपे प्रवीण माध्यवेदी गामिनी समर सिंह इतना तमाय मटो तैग दूनी रिक्वेस्ट तात्ता
ආච්චියේ පෝච්චියේ කියන සින්දුව පොඩ්ඩක් කියලා පෙන්නනවාද දැන් විශ්ව බලන ඇති ඇයි මේ මං මෙහෙම කියන්නේ කියලා ආච්චියේ පෝච්චියේ වතුර නටනවෝ ආච්චිගේ මූණ කණ්ඩ පූසි අඬනවෝ ආච්චියේ පෝච්චියේ වතුර නටනවෝ ආච්චිගේ මූණ කණ්ඩ පූසි අඬනවෝ අම්මා හොඳයි සී දේවි සීනි බෝල මට දේවි ආදරෙන් මා ගාවින් සැමදාම තුයාවි විශ්ව දන්නවද ඔය ගීතේ ගුවන්විදුලියේ ළමා ගීත මතක නැහැ ඒ ඇති හොඳටම ඇති ඔව් ඒ ගායනා කරපු ගායකයා කවුද කියලා මට ඉතින් කතාව කියන්නකෝ මම දැන් මේ හරි ප්‍රශ්න එක මම නුඹුල් දදා ඉන්නවනේ ඔව්නේ කවුද කියලා හිතන්නකෝ ඔව් තාත්තද තාත්තා ඕ මයි ගොඩ් මොන්සේ ඇටිේ මරක් කරාට හැටි දශකයේ තමයි මේ ගීතය අහන්නේ මට ගායනා කිරීමේ අවස්ථාවක් ලැබුණා TF ලතීෆ් මහත්මයාගේ සංගීතයට පැංචා චිත්‍රපටයේ මේ පද රචනය කරේ ඔගස්ටස් විනාගරත්න මහත්මයා. ෂා. සමාධිය දෙයක් සමාධිය. සමහර දේවල් ඇත්තටම අපි දන්නේ නැති දේවල් අපි අපිව දැනුවත් කරනවා සමහර ඒ කියන්නේ 60 plus රසිකයෝ. ඒ අයට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. හොඳයි. සුබපතනවා. සුබපතනවා. ජය වේවා. ජය වේවා. හොඳයි ස්තුතිවන්ත වෙනවා ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට. තාත්තා එඩ්වඩ් මහත්තයා වන පාර එන්න තව ටිකක් පෙන්නන්න මොකද ලබන පාර එන්න තව ටිකක් පෙන්නන්න තව ටිකක් ලබන පාර එන්න තව ටිකක් පෙන්නන්න කියන්නේ තාත්තා එතන මොකක් කර එක අර කුණාට පස්සේ ඊළඟ ඒකත් ඉදලා කියන්නේ වෙන තැන ගියා කියන්නේ you are very smart හොඳයි එහෙනම් අද මේ වේදිකාවේ ගීත ගායනා කරන අපේ ආදරණීය අම්මලා තාත්තලා මේ වන විට ගීත ගායනා කර අවසන් අපිට බලන්න තියෙන ප්‍රතිඵලය අවසන් තරඟකරුවන් 20 දෙනා අතරට සුදුසුකම් ලබන්නේ කී දෙනෙක්ද අපි බලමු මේ විරාමයෙන් පසුව මේ ඩයලොග් ප්‍රශංසා දරන 60 plus season 4 Freddy Majagra can be කරන ලංකාවේ සුශාලතම ඩයිමන්ඩ් ඩයලොග් මෙගා වාසනා Freddy Majagra can be කරන ලංකාවේ සුශාලතම ඩයිමන්ඩ් ඩයලොග් මෙගා වාසනා එමනම් සූදානම් වෙන්නේ අද දවසේ අවසන් ප්‍රතිඵලය ලබා දෙන්න අපි සිටින්නේ අවසන් සුපිරි තරඟකරුවන් 25 දෙනාගේ වටේ අද මේ වේදිකාවේ ගීත ගායනා කළ ආදරණීය තාත්තලා 5 දෙනෙක් මේ 5 දෙනා අතරින් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ ලබා දීලා තිබෙන තීරණය 4 දෙනෙක් වාසනාවන්ත වෙනවා අවසන් තරඟකරුවන් 20 දෙනා අතරට යන්න කෙනෙකුට සිදු වෙන අද දවසේ තරඟයෙන් ඉවත් වෙන්න එමනම් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ ඉහළම ප්‍රසාදය හිමි කරගෙන අවසන් සුපිරි තරඟකරුවන් 20 දෙනා අතරට මුලින්ම සුදුසුකම් ලබන්නේ චානක ඉලුක්කුඹුර මහත්මයා මල් කැකුලි කොමලි මනාලි මල් ගොමුවේ තනි වෙලා මල් කැකුලි ගෞරවනීය විනිසුරු මඩුල්ලේ තීරණය අනුව මේ තමයි අද දවසේ දෙවන ස්ථානය ගාමිණී ජීවරත්න මහතා බඳුළු දෙන්න මට අඳන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට එරන්න සක් වල ගල සස් එමනම් අපි වලමත දවසේ තුන්වන ස්ථානය කීර්ති ඉඳුරු ආරච්චි මහත්මයා ආදර මල් පවනේ ඈ යන්න මේ ගමනේ කොහෙද යන්නේ කවුද දන්නේ මේ ආදරණීය ගෞරවනීය තාත්තලා දෙදෙනා අතරින් කෙනෙක් පමණයි වාසනාවන්ත වෙන්නේ අවසන් සුපිරි තරඟකරුවන් 20 දෙනා අතරට සුදුසුකම් ලබන්න එමනම් මේ විනිශ්චය මණ්ඩලයේ ලබා දුන්න තීරණය මම ප්‍රකාශයට පත් කරන්න සූදානම්. ඒ අනුව අද දවසේ 4 වන ස්ථානය හිමි කරගෙන
අවසන් සුපිරි තරගකරුවන් 20 දෙනා අතරට සුදුසුකම් ලබන්නේ චියඩ් ඒ ජබාර් මහත්මයා අඳුර විඳින්නට රයක් දවාලු ලන්තරුන් නිවලා තාතපර සිදුවන දවසේ තරගේ නිවත් වෙන්න මොකද හිතෙන්නේ මේ ආපු දුර ගැන ඉතාලම කිතෙන් පුංචි වචන දෙක කතා කරන විශ්ව මම චිත්‍රකලාව මගේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ මම ලොකු ආසාවක් තිබුණා ටීවී එකේ ගීතයක් දෙකක් ගායනා කරන්න ඒ වගේම මගේ හැකියාව කොච්චරක් දුරට විහිදලා තියෙනවද කියලා බලන්න මේක මගේ ආරම්භය මේක අවසානය නෙවෙයි අනිවාර්යයෙන්ම අපි ඉස්සරහදී ආයේ හම්බ වෙමු මේක මගේ ආරම්භමක් විතරයි මම දැන් දන්නවා ඉස්සරහට මම කොහොමද ආයි නැවත මුහුණ දෙන්නේ කියලා බොහෝම ස්තුතියි සියලු දෙනාට උදව් කරපු මගේ යාළුවෝ සියලු දෙනාටම ස්තුතියි ඔබ සියලු දෙනාටම නැවත වාරක් කියන නැවතත් ස්තුතියි මගේ දන්නේ හොඳ ආදර්ශයක් හොඳ දෙයක් අපේ ආදරණීය තාත්තලාට වගේම අපේ සමාජයේන සියලුම දෙනාට ලබා දුන්න හොඳ ආදර්ශයක් කියලා මම විශ්වාස කරනවා මේක ආරම්භමක් පමණයි මේ පරාජය ජයග්‍රහණයක් බවට පත් කරගන්නවා ආදරණීය තාත්තා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් නැවතත් 60 plus වේදිකාවේ මේ ආදරණීය තාත්තගේ රුව දකින්න අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් තාත්තව පිළිගන්න බලාගෙන ඉන්නවා මේ ශ්‍රී ලාංකේය ජේෂ්ඨ ප්‍රවසියන් වෙනුවෙන් පිදෙන ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දරන 60 plus සීසන් 4 මේ ගීතේ ඒ දැනිච්ච දේම අඩුවක් නැතුව රස විඳින්න අපිට තාත්තා සැලැස්සුවා තාත්තගේ ගායනය මට වයිෆ් තුන් පාරක් මතක් වුණා